මෙදින netma බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ නිසා කුසුම් විසින් ප්‍රථමයෙන් ආහාර බෙදා අතටම ලබා දුන්නේ ඇහැට එමෙන්ම ඇ netmaගේ කඩිසර බව මෙන්ම ගතිගුණ පිළිබඳව පුන පුනා පැවසීම දුලාරිගේ සවන් සිදුරු කරවන තරම් විය මේ නැන්දිටතර ඉස්සලාව මොකද්දකට වඩා පස්සියාව මොකද්දක ලොකු වෙලා මහලුක අහිංසකාවිය මෙලවරහක් නැ මොරටුවට දුන්න නම් ගනි ලෑලි වලට කපටි අම්මන්ඩි බොරු පාඩ් දාලා නාග කන්‍යා වගේ හැමෝම දපනි දා ගන්නවා කොහෙද මේ නැන්දිලා අම්මිලා තාත්තිලා වයසට යදි බබ්බු වගේනේ රේෂායට විතරයි ඇත්ත තේරෙන්නේ රේෂායටත් ඕකියෝ පෙන්වන්න බැරි එක හොඳට ගියා දුලාරි මන්ත්‍රයක් විලසින් මිමුණුවේ තමාට පමනක් ඇසෙන පරිද්දෙන් දුව කන්න ළමයෝ මොකද ඔය කුසුම් විමසුවේ දුලාරි එකම ඉරියව්වෙන් නිත්මා දෙස බලා සිටින ආකාරය දැක නෑ මම මේ මගේ බත්තිගානත් බෙදලා දෙනකම් හිටියේ ඇය ඇඟට පතර නොදනී පැවසුවාය බෙදලා දෙන්න මොකද මේක පිටතනක් කෑ එන්න ළමයෝ තුනටත් කිට්ටුයි කාලා ඉන්න ඔව් ඔව් ඉස්සලම කනයිට විතරයි ඩෙසර්ට් දෙන්නේ මේ මොහොතේ බත්මිගානක් සමගින් පැමිණි රේෂ්ම වාඩි ඌයේ නෙත්මාට මුහුණලා තිබූ පුටුව මත ආ ඇත්තද හිතේ ඇති දුලාරි රේෂ්මහට ඇදකර කෑම මේසේ වෙත දිව ගියාය මේ වෙන විට තරමක් සාමාන්‍ය තත්වයට පැමිණ සිටි රේෂ්ම මිනිත්තුවක් තුල ඇති තප්පර ගණනකට වඩා වැඩි වාර ගණනක් නෙත්මා දෙස බලන්නේ කිසිවෙකුත් හට සැක නොසිතෙන පරිද්දෙන් රේෂ්මගේ පෙර හැසිරීම හා ස්පර්ශය නිසා තවමත් සිත ව්‍යාකූල වී ඇති බැවින් නෙත්මා වරක් හෝ හිස ඔසවා ඔහු දෙස නොබැලුවාය පසුදින රේෂ්ම කාර්යාලයේ වෙත පැමිණි පසු ඔනෙලා එහි පැමිණියේ ඇගේ සහායිකාවගේ ඉවත්වීමේ තීරණය පිළිබඳව රේෂ්මව දැනුවත් කර ඒ සඳහා නෙත්මාව යෝජනා කිරීමේ අරමුණින් ඇය පළමුවෙන්ම සහායිකාවගේ ඉවත්වීම පිළිබඳව දන්වා රේෂ්මගේ පිළිතුර අපේක්ෂාවෙන් බලා සිටියේ නිහඬව දැන් අපේ කවුද ක්වොලිෆයිඩ් අය ඉන්නේ ඇසිස්ටන්ට් පෝස්ට් එකට ඇය පැවසූ දේ අසා සිටි රේෂ්ම කතා කළේ ඔනෙලා දෙස බලා සර් ක්වොලිෆයිඩ් අය කියන්නේ ඒ පෝස්ට් එකට නම් ගොඩක් අය ඉන්නවා සර් බට් මම හිතුවා සර්ට නෙත්ම ගැන ඉන්ෆෝම් කරන්න ඕනි කියලා සර් මේ තියෙන නෙත්මගේ සීවී එක ඔනෙලා ඇගේ ආයුධුම්පත ඔහු වෙතට පෑවේ දෝතින්ම නෙත්මා ඔව් සර් අර ආනන්ද සර් එක්කව ගර්ල් සර් මේ බලන්නක සීවී එක ඒ ළමයාට ඉංග්‍රීසි නොලෙජ් එක උනත් තරමක් දුරට තියෙනවා ඔනෙලා කතා කළේ උනන්දුවෙන් ඔය සීවී එක මම මීට කලින් දැක්කනි මිස් ඔනෙලා ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන නිසාද අම සිංහලෙන් සීවී එක හදලා තිබුණේ රේෂ්ම කතා කළේ අප්‍රසාදයේ පෙන්වන බැල්මකින් ඇය දෙස බලා නෑ සර් ඒ සර්ට දුන්න එකනේ මේක වෙනයි මේක ඉංග්‍රීසි වලින් හදලා තියෙන්නේ ට්‍රේනින් කරලා ගත්තොත් අපිට මේ ගර්ල් ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සර් මිස් සොනෙලා ට්‍රේනින් කර කර ගන්න විකාරද අනික මේ ඉංග්‍රීසි නොලෙජ් එක යන්තමින් තිබිලද්ද ඇසිස්ටන්ට් පෝස්ට් එකට ක්වොලිෆයිඩ් අය ඉද්දී ඇයි මේ අද ඊයේ ෆැක්ටරි එකේ ජොබ් එකට ආව ගර්ල් කෙනෙක් දාගන්න දඟලන්නේ රේෂ්මගේ නපුරු කතා නිසා ඔනෙලා තව දුරටත් ඔහු සමගින් සිදුගල කතාබහ දීර්ඝ කිරීමට නොසිතීය ඇ ම් සොරි සර් මම මේ පෝස්ට් එකට කෙනෙකු සිලෙක්ට් කරලා සර්ට ඉන්ෆෝම් කරන්නම් නෙත්මාගේ අයදුම්පත හකුලාගත් ඔනෙලා කාර්යාල කාමරයෙන් පිටත් වූයේ පරාජිත ලෙසින් ආව මෙතන ඇසිස්ටන්ට් කරගන්න රේෂ්ම එසේ සිතමින් තම සිත්ති මේ වන විටද පවතින සැලසුම යළිත් සිහිපත් කළේ ජයග්‍රාහී ලෙසින් නෙත්මා නව තනතුරක් සඳහා බලාපොරොත්තු තබාගෙන ඇති යැයි සිතූ නිසා මේ මොහොතේම නෙත්මාට මේ බව දැන්විය යුතු බව සිතා ඔනිලා ගමන් කළේ ඇය සේවය කළ අංශය වෙතට ඇයව දුටු නෙත්මා ඇයව පිළිගත්තේ පුරුදු සිනාවෙන් I am very sorry නෙත්මා ඔයාට හෝප්ස් දුන්නට ඔනිලා මිස් සර් ඔයාගේ සීවී එක රිජෙක්ට් කරා මට මාරම දුකයි නෙත්මා
ඇගේ සහායිකාව වීමට නිත්මා තුලද පුංචි බලාපොරොත්තුවක් ඇතිව තිබු නමුත් රේෂ්මගේ තීරණය ඇයට අරුමයක් නොවිය. එනිසා ඇය සිත්ති ඇති වූ දුක පිටතර නොපෙන්වා ඔනිලාගේ සිත සෑදෙන ලෙසින් කතා කිරීමට උත්සාහ කළාය. අයියෝ මිස්, මම දන්නවා මාව සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. මට කිසිම එක්ස්පීරියන්ස් එකක්වත් නැතිව එහෙම ගනීද? මට වඩා දක්ෂයි කොච්චර නම් ඇද්ද? අනික මෙතන මම වැඩ කරන්නේ ආසාවෙන් මිස්. මිස්ටර් බෑ කියන්න බැරි කමට බයෝ ඩේටා එක දුන්න මිසක් මට ලෝභයි මෙතන දාලා යන්න. නිත්මා අහිංසක හඬින් මේ සියල්ල පවසන්නේ තම සිත සෑදීමට බව අත්දැකීම් බහුල ඔනෙලා හොඳින් දනි. එනිසාම ඇයට නිත්මා වෙනුවෙන් යමක් කිරීමට නොහැකි වූ යයි සිතී වේදනාව වැඩි විය. නිත්මා, ඔයාට සර් ඔෆිස් එකට එන්න කියලා පණිවිඩයක් කිවලා. කලමනාකරු වූ දිලුම් පැවසුවේ ඇය අසලට පැමිණෙමින්. අනතුරුව ඔහු ඔනෙලා හටද සිනාවෙන් ආචාර කර යලි පිටව ගියේය. අයියෝ, මං කරපු මෝඩ වැඩේ නිසා ඔයාට බනින්න දන්නේ නෑ. අනේ නිත්මා, සෝරි, මම හිතුවේ නෑ මෙහෙම දෙයක්. තමාගේ යෝජනාවෙන් මිනිත්තු 10ක්වත් ගතවීමට පෙර නිත්මාව කාර්යාලය වෙත කැඳවීම ඔනෙලා තුළ ඇති කළේ එවැනි හැඟීමක්. නෑ මිස්, බය වෙන්න එපා. එහෙම දෙයකට නෙමේ වෙන්නේ නැති. අනික මිස්, මමත් දැන් සර්ගෙන් දෙතුන් වතාවක්ම බැනුම් ඇහුවනේ. දැන් මට දුක හිතෙන්නේ නෑ. ඔන්න ඔහෙම අහගෙන ඉන්නම්. කුමකින් කුමක් වේදයි කියා බියක් ඇති නමුත් ඇයසේ පවසා කාර්යාලය වෙත යන්නේ විට ඔනෙලාද එක් විය ඇය සමග. දුක් වෙන්න එපා මිස්. මිස් මට හොඳක් කරන්නනේ හැදුවේ. කාර්යාල කාමරය අසලදී ඔනෙලාගේ දෙයත් අල්ලා පැවසූ නිත්මා ඇගෙන් සමුගෙන එහි ඇතුළු වූයේ දෙවරක් තට්ටු කිරීමෙන් අනතුරුව. ඔහුගේ අවසරයෙන් කාර්යාල කාමරයේ වෙත ඇතුළු වූ නිත්මා ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ බියෙන් ගැහෙමින්. ටේක් අ සීට්. නිවසේදී මදක් හෝ පෙන්වූ සුවදශීලී බව රේෂ්මගේ අහලකවත් නොමැති හැඩයි. ඔහු ඇය දෙස බැල්මක් හෝ නොහෙලා සිටියේ බස් එක ලෙසින් පුම්බාගෙන. සර්, නිත්මා යලිත් කෙඳුරුවේ ඔහු ඉදිරිපිට වාඩි විය සිටීමට එක්වරම සිතට ධෛර්යයක් නොතිබූ නිසා. ටේක් අ සීට්. රේෂ්ම නපුරු හඬින් පැවසූ පසු නිත්මා වහා අසුන මතට ඌයේ ෂණයෙන්. නම නිත්මා සර්. ඇයට සිතුනේම ඔහු ඇගේ අස්වීම ලබා දීමට සැරසෙන බව. ෆුල් නේම් එක. කාර්යවසම්ගේ නිත්මා ප්‍රසාදිනි. වයස 20යි සර්. පළමු දිනේ ලබා දුන් ආයුධම් පත කියවා සියල්ල දැනගත හැකි නමුත් මොහු මෙලෙසින් විමසීමට හේතුව ඇයට තවමත් ප්‍රහෙලිකාවකි. හරියටම 20යිද? ෂුවර්ද? නෑ සර්, 19යි මාස 10යි. දවස්? දවස්. නිත්මා ඇඟිලි ගණන් කරන්නට ඌයේ තමාගේ නියමිත වයස සාදා ගැනීමට. බිය නිසාම ඇයට ඒ එක්වරම කර ගැනීමට අපහසුය. නිත්මාගේ ප්‍රයත්නය දෙස හොරහින් බැලූ රේෂ්ම ඇගේ පිළිතුර ලැබීමට පෙර ඊළඟ ප්‍රශ්නය යොමු කළේය. පවුලේ කවුද ඉන්නේ? සහෝදර සහෝදරියෝ? කවුරුත් නෑ සර්, මම විතරයි. වායු සමීකරණ කාමරය තුළදී ඌවද දහඩිය දමා තිබූ නිසා පිළිතුරු ලබා දී නිත්මා හුරු අතින් නල්ලත පිසදමා ගත්තාය. මැරිඩ්ද? ආ. නිත්මා හට රේෂ්ම දෙස බැලුනේ ඉබේටම. එමෙන්ම ඇයට මුව වසා ගැනීමටද අමතක විය. විවාහකද කියලා ඇහුවේ. නෑ සර්. එංගෙච්චලාවත්? නැහැ සර්. පිළිතුර සමග නිත්මා හිසද දෙපසට කළාය. එතකොට ඩිවෝස්සලාවත්? අනේ නෑ සර්, මම තාම පොඩි ළමයෙක්. නිත්මා හට කියවුනේ ඉබේටම මෙන්. ඇගේ එම් පිළිතුර නිසා රේෂ්මගේ දෙතොල් කෙරවලවල් කන් අසලටම ගමන් කළ නිසා
ඔහු පසෙක තිබූ ෆයිල් කවරය ගෙන මුහුණ ඉදිරියෙන් තබා ගත්තේ එය නිත්මාගේ බැල්මට හසු වේ යයි සිතා එක්ස්කියුස් මී සර් නිත්මා හඬමින් ඇති බවට සිටි පිටත සිටි ඔනෙලා අනාරාධිත ලෙසින් කාර්යාල කාමරය තුළට ඇතුළු වූයේ මේ මොහොතේ ඇය එසේ සිදු කළේ එසේ නොකර සිටීමට නොහැකි වූ නිසා සෝරි සර් ඩිස්ටර්බ් කරාට නිත්මා මිස් ඔනෙලා රයිට් සයිඩ් එකෙන් ටේබල් එකක් අරේන්ජ් කරන්න ඕන මිස් නිත්මට ඔනෙලාගේ පැමිණීමෙන් තමාට කිසිදු ප්‍රශ්නයක් නොවූ ලෙසින් රේෂ්ම කතා කළේ සාමාන්‍ය අයුරකින් එහෙත් නිත්මා වහා ඔනෙලා දෙස බලා සිටියේ තුෂ්ණිම් භූත වී මොහොතකට පෙර නිත්මාගේ සුදුසුකම් අවතක්සේරු කළ රේෂ්ම මෙලෙස පැවසීම ඔනෙලාටද විශ්වාස කිරීමට අපහසුය සර් මේ මිස් නිත්මා කීවේ එනිසාම ඇය මෙසේ ප්‍රශ්න කළාය මිස් නිත්මා කීවේ මේ නිත්මට ඇයි ඔනෙලා එනි ප්‍රොබ්ලම්ස් නෝ සර් මම සරත්ට කියන්නම් ඇරේන්ජ් කරන්න කියලා සර් අදමද ඔව් මිස් ඔනෙලා මිස් නිත්මට හෙට ඉඳන් වැඩ පටන් ගන්න අද හවස වෙද්දි ඔක්කොම ලෑස්ති කරන්න කියන්න මිස් නිත්මා හෙට ඉඳන් මගේ පර්සනල් ඔෆිස් ඇසිස්ටන්ට් ඕකේ සර් කන්ග්‍රැචුලේෂන් නිත්මා මිස් නිත්මා ඔනෙලා එසේ පවසා පිටව ගියේ ව්‍යාකූල වූ සිතින් දැන් මේ මගේ ඇසිස්ටන්ට් වෙන්න නිත්මට ක්වොලිෆිකේෂන් මදි කියලා මෙතන 18 සන්නි නටපු සර් සර්ගේ පර්සනල් ඇසිස්ටන්ට් කරගන්නේ සර්ගේ පර්සනල් ඇසිස්ටන්ට් වෙනව නම් මගේ ඇසිස්ටන්ට් පෝස්ට් එකට වඩා ක්වොලිෆිකේෂන් නෙපෑ එක්ක සර්ගේ මොලේ හොඳ නෑ එහෙම නැත්තම් ඒත් සර්ගේ මොලේ හොඳ නෑ තමාගේම ප්‍රශ්න කරමින් ඔනෙලා ගමන් කළේ ඔහු පැවරූ කාර්ය පිළිබඳව සරත්ව දැනුවත් කිරීමට නිත්මාහට මේ ඇසෙන සියල්ලක්ම සිහිනයක් බඳුය ආයතන ප්‍රධානියාගේ පුද්ගලික කාර්යාල සහායිකාව වීම ඇයට කිසි ලෙසකින්වත් සතුටක් නොවිය හෙට දින පටන් සෑම තප්පරයක් පාසාම රේෂ්මගේ ඇනුම් බැනුම් වලට ලක්වීමට වෙන බව සිතනා විට ඇගේ හිසද රිදුම් දේ දැන් යන්න නිත්මා මම දිලුම්ට මෙගන ඉන්ෆෝම් කරන්නම් අද වැඩ කරන්න එපා ගෙදර ගිහින් හොඳට රෙඩි වෙලා හෙට ඉඳන් ඔෆිස් එන්න වචන ගොළු වී ඇති බැවින් නිත්මා හිස පමණක් දෙපසට සොලවා ඔහු දෙස නොබලාම පිටව ගියාය හරිෂෝ නෝ තැන්ක්යූ ඩසන්ට් මැටර් යයි තමාටම පැවසූ රේෂ්ම කටහඬ මඳක් සිහින් කර තැන්ක්යූ රේෂ්ම සර් යනුවෙන් පවසා අසනෙහි වටයක් කැරකි පසෙක සවිකර තිබූ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපයක් දෙස බලා සිනාවිය ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු